ඉස්සෙල්ලා දෙනම ආයුබෝවන් කියලා පිළිගන්නවා දෙපතේ කේක් ඇකඩමි ඉස්සෙල්ලා කී අලුත් වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා ඔඩිට් ෆර්ම් එකකට හොඳ ඔඩිට් ෆර්ම් එකකට යන්න අදහසක් තියෙනවා නම් ඔයා Big 4 වගේ ඔඩිට් ෆර්ම් එකකින් ට්‍රේනින් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා කොයි වගේ ස්කිල්ස් හදා ගන්න ඕනද කියන එක ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඔඩිට් ෆර්ම්ස් යන්න ඉන්න දරුවන්ට සහ දැනට යන දරුවන්ට ඒ යන්නේගේ වාසි මොනවද කියන එක දැනගන්න සහ එයා හදා ගන්න ඕන ස්කිල්ස් මොනවද කියන එක ඉතින් විශේෂයෙන්ම මේක වැදගත් වෙන ඔඩිට් ෆර්ම් යන්න හිතාගෙන ඉන්න දරුවන් සඳහා. ඉතින් දෙපොතේ විශේෂයෙන්ම කියන්න ඕන කාරණයක් තමා මම ඔයාලට කියන්නම් ඉස්සෙල්ලාම හොඳ ඔඩිට් ෆර්ම් එකක් ඔයා තෝරගන්න ඕන ඇයි කියන කාරණේ. එහෙම තමයි ඔයා කරන එකේ වාසි මොනවද කියන එක. ඉතින් Big 4 ගේ ඔඩිට් ෆර්ම් එකක් තෝරගත්තොත් ඔයාලට වාසි කිහිපයක් තියෙනවා. පොත ප්‍රධාන වාසිය තමයි ඔයාලට can gain a good training. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට PLC companies, ඒ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම companies ටික සයින් වෙලා තියෙන පොතේ ඔන්න ඔය Big 4 වලට තමයි ගොඩක් වෙලාවට ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව තව ඔඩිට් ෆර්ම්ස් 10ක් විතර තියෙනවා. ඉතින් ඒ ෆර්ම්ස් වලට තමයි ඔක සයින් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ වගේ ට්‍රේනින් එකක් ගත්තොත් ලංකාවේ තියෙන ඕනෑම කම්පැනි එකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඔයාලට හොඳ එක ට්‍රේනින් එකක් හම්බ වෙනවා. ඒ ට්‍රේනින් එකේදී හම්බ වෙන එක්ස්පෝෂර් එක පොතේ මාර වටිනවා ඔයාලට. පොදරි දවසක ජොබ් එකකට ගියාට පස්සේ දෙවෙනි කාරණේ තමයි ෆොරින් ට්‍රේනින් එකෙන් ජොබ් ඔපචුනිටීස් ඔයාලට තියෙනවා. ඉතින් දැන් ENY වගේ ගත්තොත් එහෙම ENY එක වලට ඕනනම් පුළුවන් ඔයා කැමති නම් ඔයාලට මෝල්ඩිව්ස් වගේ ගිහිල්ලා ඔයාගේ ට්‍රේනින් එක කවර් කරන්න. ඉතින් ඔයාලට ෆොරින් ජොබ් ඔපචුනිටීස් ඔඩිට් ට්‍රේනින් ගන්න අතරතුරම රට ගිහිල්ලා ඔයාලට ගන්න පුළුවන්. සාමාන්‍ය සැලරිස් වලට ලොකු සැලරි එකක් ගන්න පුළුවන් ඔය. ඉතින් ඒ වගේම ඔයාලට ෆොරින් එක්ස්පෝෂර් එක එතනින් ඔයාලට හදා ගන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාලට රට යන්න පුළුවන්. වෙනත් රටකට ඔයාලට ලේසියෙන් යන්න පුළුවන්. මෝල්ඩිව්ස් වගේ රටකට ඔයාලට ලේසියෙන් යන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඔයා දන්නවා මේ Big 4 කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම තියෙන ඔඩිට් ෆර්ම්ස් ඉතින් රටවල 150කට වඩා වැඩි ගාණක් හැම ඔඩිට් ෆර්ම් එකක්ම තියෙනවා. ඉතින් ඒ වගේ රටවල් වලට ගිහිල්ලා වට එක්ස්පෝෂර් එක ගන්න පුළුවන් ඒ ඔඩිට් ෆර්ම්ස් වල. ඒ වගේ මේ වගේ ට්‍රේනින් ගන්න පුළුවන්. ට්‍රේනින් වලින් පස්සේ වට ඒ ජොබ්ස් වලට යන්න පුළුවන්. ඉතින් ඒක ලොකෝට ගොඩක් වටිනවා මෙන්න මේ වගේ ඔඩිට් ෆර්ම් එකකට ගියොත් එහෙම. ඊළඟ තමයි career progress within the firm. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයා චාටර්ඩ් accountancy හරි වගේ කරනවනේ ඒවා qualified වුණාට පස්සේ ඔයාට ඒ ඔඩිට් ෆර්ම් එකේම manager කෙනෙක් වෙන්න, director කෙනෙක් වෙන්න, ඊට පස්සේ ඕනම් company එකේම වාට එමු නැත්නම් ඒ ඔඩිට් ෆර්ම් එකේම වාට partner කෙනෙක් ප්‍රව වෙන්න පුළුවන්. මගෙත් එක්ක ඒ කාලේ ඔඩිට් ෆර්ම් ගියපු සමහර කට්ටිය company partners ලා ඉන්නවා. ලොකු සැලරියක් කරගෙන ලොකු පොසිෂන්ස් වල ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටියත් ඉතින් ඒකත් හොඳ පැත්තක්. ඇත්තටම ඔඩිට් ෆර්ම්ස් වල කවදාරි පාර්ට්නර් කෙනෙක් වුණොත් එහෙම ප්‍රොෆිට් ෂෙයරින් තමයි තියෙන්නේ. ඉතින් හොඳ ඔඩිට් ෆර්ම් දැන් EY, KPMG, Deloitte වගේ ඒවා ගත්තොත් එහෙම ඒ වගේ ලොකු සැලරිස් යන. ඉතින් ඔඩිට් පාර්ට්නර්ස් ලාට ලොකු සැලරිස් යනවා. ඉතින් ඒ වගේ තැනකට ඔයාලට යන්න පුළුවන්. ලේසි මා චාර්ඩ් වගේ කරලා හොඳ ෆර්ම් එකකට ජොයින් වෙලා ඒ වගේ ක්වොලිෆයිඩ් වෙලා ඒකෙම ඉඳලා ඔයාලට එකෙන් උඩට උඩට යන්න පුළුවන් ඔයාලට. ඒ වගේම තව කාරණයක් තමයි ඔයාලට when applying for a job after the training ඔයා ට්‍රේනින් එකෙන් පස්සේ ඔයා ජොබ් වලට apply කරනකොට ඔයා Big 4 හරි එහෙම නැත්නම් හොඳ ඔඩිට් ෆර්ම් එක ගියා කියවහම ඔයාගේ CV එකට ලොකු value එකක් add වෙනවා. ඉතින් ඔයාව select කරද්දී අනිවාර්යයෙන්ම winning audit firm එකට ගියොත් එම ආර chance එක වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ වගේ firm එකකට ගියාට පස්සේ ඔයාලට ලොකු value addition එකක් එනවා ඔයාගේ CV එකට. ඉතින් මේකත් ලොකු benefit එකක් ඔයාලට මේ වගේ හොඳ audit firm එකට යන එක. ඉතින් ඔඩිට් ෆර්ම් එකට යනවා නම් මෙන්න මේ කියන කාරණා ටික පොතේ ඔයා හදා ගන්න ඕනේ. ඉතින් පළවෙනි කාරණේ තමයි ප්‍රොෆෙෂනල් කෝස් එකක් දැනට කරන දරුවෙක් වෙන්න ඕනේ. ඉතින් චාර්ඩ් හරි ඩබල් ඒඩී සීමයි සීසී සීඑම්ඒ හරි ඒ වගේ ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරන කට්ටියට තමයි මේ ඔඩිට් ට්‍රේනින් එකට යන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි දැනට ඩිග්‍රී එකක් කරන දරුවෙක් නැගදී ඩිග්‍රී එක කරන දරුවන්ටත් පුළුවන් අන්ඩර් ග්‍රැජුවේට්ස් කට්ටියටත් පුළුවන් ඔඩිට් ට්‍රේනින් සඳහා ඇප්ලයි කරලා ඔඩිට් ට්‍රේනින් වලට යන්න. ඉතින් එහෙම යනවද නැද්ද කියන කොහොමද ඩිසයිඩ් කරන්නේ? විශේෂයෙන්ම වැඩිපුර යන්න. ඉතින් ඔය ප්‍රොෆෙෂනල් කෝසස් වල කරන කට්ටිය රෙජිස්ටර් ලයින් කට්ටිය තමයි යන්නේ. ඉතින් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි වගේ කට්ටිය වැඩිපුර යන්නේ විශේෂයෙන්ම. ඉතින් බේසික් ඉතින් යනවනම් අනිවාර්යයෙන් මේ වගේම මෙන්න මේ ස්කිල්ස් ටික හදාගෙන තියෙනවනම් මොකද පුතේ ඔඩිට් ෆර්ම් එකක් කරුවා ඉස්සෙල්ලාම ඔයාලට ප්‍රොසෙස් කීපයක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔකට ඔයාගේ CV එක ගෙවුවට පස්සේ CV එක තමයි ඉස්සෙල්ලාම ස්ක්‍රීන් කරන්නේ. කියනවා ආව සිලෙක්ට් කරගන්න CV එක තමයි හරියට මෙවන්න ඕනේ. ඉතින් මම CV එක ඉස්සරහදී වීඩියෝ එකක් ගේන්නම්. ඔයා CV එකක් යවනකොට මොනවද ඔයාගේ CV එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියන කරුණු කියලා කියන්නේ. ඉතින් ඔයාගේ CV එක හොඳ නම් ඔයා ගැන සැටිස් නම් ඔයා ඊට පස්සේ ඊළඟ ප්‍රොසෙස් එකට යවනවා. ඉතින් එක එක ෆර්ම්ස් වල එක එක විදිහට තමයි සිලෙක්ෂන් ප්‍රොසෙස් තියෙන්නේ. සමහර ෆෝම්ස් වල තියෙනවා රිටන් ටෙස්ට් එකක් තියෙනවා, ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕන සමහර ඒ වගේ. ඉතින් අර එක එක ඒ වගේ එක එක ප්‍රොසෙස් තියෙනවා. ඉතින් හොඳ සාමාන්‍ය Big 4 වල ගත්තොත් ඉතින් ඉන්ටර්විව්ස් 3-4කින් පස්සේ තමයි අනිවාර්යයෙන්ම ඔයාව සිලෙක්ට් කරගන්නේ. ඉතින් ඒ වගේ ඉන්ටර්විව්ස් වලට යනකොට වඩා මෙන්න මේ කියන ස්කිල්ස් තිබ්බොත් තමයි ඒවා පාස් ඒවට ඒ වගේ හොඳට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම වඩා MS Office නොලෙජ් එක තියෙන්න ඕනේ. කියන්නේ වඩා Excel නොලෙජ් එක, Word නොලෙජ් එක, PowerPoint, email එකක් යවා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ basic
කම්පියුටර් එකක් හැන්ඩල් කරන්නේ කොහොමද? ඒ නොලෙජ් එක තියෙන්න ඕනද? ඒකත් ඒ නොලෙජ් එක නැතුව එකපාරම ඔඩිට් ෆර්ම් එකකට ඇප්ලයි කරනවාට හොඳ ඔඩිට් ෆර්ම් එකකට යන්න බෑ. මොකද ඔයා එහෙම වුණොත් එහෙම ඔයාගේ CV එක හොඳ වුණාට ඔයා ඉන්ටර්විව් ප්‍රොසෙස් එකට ගියාට පස්සේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකේදී මේවා චෙක් කරනකොට ඔයාට පුළුවන් ද කියලා ඔයාට බැයි නම් ඔයා ඉන්ටර්විව් එකේදී ෆේල් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔෆිස් නොලෙජ් එක විශේෂයෙන්ම එක්සෙල් වගේ ඒවා අනිවාර්යෙන් බලලා යන්න. මොකද ඔයාට අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් ට්‍රේනින් එහෙම දෙනවා ගොඩක් සිලෙක්ෂන් කරන ෆර්ම්ස් වල. ඉතින් වික් ෆෝ වල විශේෂයෙන්ම ඉතින් දුවට එක්සෙල් වල එක්සෙල් ෆෝමියුලා සේවා එහෙම ටිකක් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒවා ගොඩක් වටිනවාට. මොකද ඒක ඇත්තටම ඔඩිට් ෆර්ම් එකේ වැඩ කරනකොටත් ඔයාට ඒක කොහොමත් ඕන වෙනවා. ඉතින් ආව ඒවා ට්‍රේනින් කරවනවා. ට්‍රේනින් කරාට ඒ වුණාට ඔයාට සාමාන්‍ය බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕන මෙන්න මේව කොහොමද කරන්නේ කියන එක, විශේෂයෙන් මේ කම්පියුටර් නොලෙජ් එක. ඉතින් ඊළඟ කාරණේ තමයි ස්ට්‍රෝං ඇනලිටිකල් ස්කිල් විත් ඇටෙන්ෂන් ටු ඩීටේල්. ඉතින් මේකත් ගොඩක් වැදගත් වෙනවා. ඔයාට ඇනලිටිකල් ස්කිල් එක තියෙනවාද තියෙන්න ඕනේ. ඒ වගේම යම් දෙයක් කරුණක් වුණා මේක ඇනලයිස් කරලා බලන්න පුළුවන් ඉන්න ඕනේ. ඉතින් මේවා පරීක්ෂා කරනවා ආගේ ටෙස්ටිං වලදී. ඉතින් ඔයාට අර රිටන් ටෙස්ට් වලදී, ඇප්ටිටියුඩ් ටෙස්ට් වලදී ඒවට ඇවිල්ලා ඔයාව ටෙස්ට් ප්‍රසන්ටේෂන් කරනකොට, එහෙම නැත්නම් ඔයාව ඉන්ටර්විව් බෝඩ් එකේදී ඉන්ටර්විව් කරනකොට, ඉතින් අන්නේ ඒ වගේ වලදී ඔයාගේ මෙන්න මේ ස්ට්‍රෝං ඇනලිටිකල් ස්කිල්ස් තියෙනවාද කියන ඒවා එකට මෙෂර් කරන එක හදා ගන්නවා. ඒ වගේම එෆෙක්ටිව් කමියුනිකේෂන් ඇන් ඉන්ටර්පර්සනල් ස්කිල්ස්, විශේෂයෙන්ම මේ කමියුනිකේෂන් ස්කිල් එක ගත්තොත් පුතේ විශේෂයෙන්ම බිග් ෆෝ වගේ යනවා නම් වාට ඇත්තටම ඉංග්ලිෂ් ඇවිල්ලා ටිකක් හොඳටම තියෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මොකද ඉස්සර වගේ නෙවෙයි ඔඩිට් ෆර්ම්ස් වල දැන් අපි ගත්තොත් එහෙම ක්ලයන්ට් ප්ලේස් වලින් ගොඩක් වෙලාවට ඉංග්ලිෂ් වලින් තමයි කතා කරන්නේ. ඉතින් ඔඩිට් ෆර්ම් එක ඇතුළේත් ඉංග්ලිෂ් වලින් කතා කරන්නේ. ඉතින් අර ඉංග්ලිෂ් නොලෙජ් එක ගොඩක් දුරට ඕන ඔඩිට් ෆර්ම් එකදී වැඩ කරනකොට. ඉතින් ඒක නිසා ඉංග්ලිෂ් නොලෙජ් එක තියෙන දරුවන්ට වැඩි chance එකක් තියෙනවා. ඉතින් වාට ඉංග්ලිෂ් නොලෙජ් එක ගොඩක් අඩුයි නම් try කරන්න බලන්න, ඒක develop කරගන්න. මොකද දැන් රිටන් ටෙස්ට් එකක් දෙනකොට වාගේ ඉංග්ලිෂ් නොලෙජ් එක අනිවාර්යයෙන්ම ටෙස්ට් කරනවා. ඉතින් ඒ වෙලාවට ඇවිල්ලා වාට ඉංග්ලිෂ් එක වාට ලකුණු හම්බුනේ නැත්නම් වාට ඉන්ටර්විව් එකේ පාස් වෙන්න බෑ. වාට අනිතික වාව ඉන්ටර්විව් කරනකොට වාට ඉංග්ලිෂ් වලින් තමයි කතා කරන්න ඕනේ. එතකොට ඉංග්ලිෂ් වලින් වාට සිංහලෙන් ගිහලා ඉන්ටර්විව් එකක් කරන්න බෑ මේ වගේ ඔඩිට් ෆර්ම් එකකට යනකොට. ඉතින් එතකොට වාට ඉංග්ලිෂ් වලින් තමයි කරන්න ඕනේ. එතකොට වාගේ ඉංග්ලිෂ් නොලෙජ් එක පුරා නම් වාට ඉතින් එතෙන්ද ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම වාගේ කමියුනිකේෂන් ස්කිල් එක, විශේෂයෙන්ම ඉංග්ලිෂ් සම්බන්ධ නොලෙජ් එක අනිවාර්යයෙන්ම හදා ගන්නවට හොඳ ඔඩිට් ෆර්ම් එකකට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි මේක ගොඩක් දුරට මේකත් සමහරලාට චෙක් කරනවා ඔඩිට් ෆර්ම්ස් වලදී ආව සිලෙක්ෂන් ප්‍රොසෙස් එක ඇතුලේ. එකක් තමයි accounting standards හා auditing standards සම්බන්ධව යගේ knowledge එක. මොකද මේක ගැඹුරින්ම තියෙන්න ඕනේ. සාමාන්‍ය basic knowledge එකක් තිබ්බනම් ඉතින් දැන් සාමාන්‍ය audit associate කෙනෙක් විදිහට ඉස්සෙල්ලාම apply කරනකොට ඔයා සමහරවිට chartered accountancy වගේ කරනවා නම් chartered accountancy වල register වුණා විතරයි වෙන්න පුළුවන්. ඉතින් audit firms accounting standard auditing standard සමහර ගැඹුරින් දන්නේ නැති වෙන්න පුළුවන්. accounting standard සමහර A level වල කරපු නිසා යම් ප්‍රමාණයක දන්නවා ඇති. හැබැයි auditing standards එහෙම අවුලා නැහැ. තාම auditing standards එහෙම chartered accountancy උඩ level වලදී තමයි අවුලා. හැබැයි සාමාන්‍ය basic knowledge එකක් නිකන් තියාගෙන යන මේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි ඔබතුමා විශේෂයෙන්ම හොඳ ඔඩිට් ෆර්ම් එකකට නැත්නම් බිග් ෆෝ වලට යනවා නම් හදාගන්න ඕන වාගේ ක්වොලිෆිකේෂන්ස්, ඒ වගේමයි වාගේ ස්කිල්ස් ටික. ඉතින් ඔයාට අදහසක් තියෙනවා නම් බිග් ෆෝ වලට යන්න මෙන්න මේ කියන ඇඩ්‍රස් ටික වාට යූස් කරන්න පුළුවන්. දෙවිදි මම කලින්මත් වීඩියෝ එකක් මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒ channel එකේ බලන්නත් පුළුවන්. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන ස්කිල්ස් හදාගන්න ගමන් ඔයා අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න ඕනේ කොහොමද ජොබ් එකක් හොයාගන්න නම්. ඉතින් අනිවාර්යෙන්ම කියන ට්‍රේනින් යන්න නම් ඔයා Big Four ට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරන්න වට මෙන්න මේ වට හොඳ CV එකක් හදලා, මම CV එකක් කොහොමද හදන්නේ මොනවද තියෙන්න ඕනේ කියන එකට ඉස්සරහදී වීඩියෝ එකක් වෙනම ගේන්නම් ඔයාලට. ඉතින් AC හදන CV එක ඔයා මෙන්න මේ lkhr@deloitte.com එකට යවන්න පුළුවන්. ඔයා Deloitte එකට යවනවා නම් kpmj@lk.fmcareers@kpmg.com හරි UI එකට නම් careers@lk.ty.com කියන මෙන්න මේ කියන ඊමේල් ඇඩ්‍රසස් වලට ඔයාලට ඩිරෙක්ට්ලි පෝස්ට් කරලා යවන්න පුළුවන් ඔයාගේ CV එක, එහෙම නැත්නම් රෙසියුම් එක, ඉතින් ඇප්ලිකේෂන් එක. එහෙම නැත්නම් ඔයාලට තව යන කාගේ ඇති හරි දෙන්නත් පුළුවන්. අඳුරන කවුරු හරි ඉන්නවා නම් ඔඩිට් ෆෝම් එකට යන ඒ කට්ටිය ඇති යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාටම ගිහිල්ලා මේ ඔඩිට් ෆෝම්ස් වල දෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන හැම එකක්ම කරලා බලන්න. ඉතින් ඔයා අතාරින්න එපා. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕන දේවල් ස්කිල්ස් හදාගන්න ගමන් ඉස්සෙල්ලාම ඔයා ඉන්ටර්විව් එකට කෝල් කරගන්න ඕනේ දේ පොතේ. ඉතින් ඒකට ඔයා හොඳ CV එකක් හදලා CV එක යවන්නවා. ඒක නිසා පළවෙනි ඉම්ප්‍රෙෂන් එකෙන් ඔයාගේ ඔයා යවන CV එකෙන් ඉතින් ඔයා ෂෝට් ලිස්ට් වුණාට පස්සේ ඊට පස්සේ තමයි අනිත් ප්‍රොසෙස් ටික වෙන්නේ. මං කොහොමද ඉතින් එක එක ඔඩිට් ෆෝම්ස් වල එක එක විදිහට තමයි සිලෙක්ෂන් ප්‍රොසෙස් ටික යන්නේ. ඉතින් සමහර වගේ විශේෂයෙන්ම තියෙනවා සිලෙක්ට් කරාට පස්සේ, කියනවා වගේ CV එක සිලෙක්ට් කළා ෂෝට් ලිස්ට් කරාට පස්සේ
වාට ඇවිල්ලා රිටන් ටෙස්ට් එකක් තියෙනවා, ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා, එතකොට වාට ඉන්ටර්වියු එකක් තියෙනවා, එතකොට ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් බලනවා. ඉතින් මේවා විශේෂයෙන්ම වැදගත් වෙනවා, විශේෂයෙන්ම මේ වගේ ෆර්ම් වලට යද්දී ඉංග්ලිෂ් නොලෙජ් එක හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඉංග්ලිෂ් නොලෙජ් එකයි ඊට පස්සේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස්, ඔයාගේ ඇවිල්ලා කම්පියුටර් නොලෙජ් එක අනේ ඒ වගේ ගොඩක් හදාගන්න දෙයක්. ඉතින් ඒවා හදාගත්තොත් මට ලේසියෙන් යන්න පුළුවන්, හැබැයි මතක තියාගන්න ඕනේ. ඉතින් මේවා බලවා ඒ විශේෂයෙන්ම ජස්ට් ආෆ්ටර් ඒ ලෙවල් නම් මම දන්නවා වාට ගොඩක් කරලාට ක්වොලිෆිකේෂන්ස් නැහැ වාට. සමහරට වෙලා චාරට් වල රෙජිස්ටර් වෙලා තියෙන එක විතරයි වෙන්න පුළුවන් වාට තියෙනකම ක්වොලිෆිකේෂන් එක. ඉතින් ඒක ගැටලුවක් නැහැ. ඒකත් එක්ක හැබැයි වාට තියෙන ඕන අනිවාර්යෙන්ම වාගේ ඉංග්ලිෂ් නොලෙජ් එකයි, එක්සෙල් වර්ඩ් ඒ වගේ අර වගේ කම්පියුටර් නොලෙජ් එකයි, ඒව ටික අනිවාර්යෙන්ම හදාගෙන ඒක කොහොමත් බලනවාට. ඉතින් විශේෂම ගොඩක් ෆර්ම්ස් වල ඉංග්ලිෂ් ටෙස්ට් එකක් දෙනවා වාට. ඉතින් ඒ වගේම පාස් වුණත් විතර වෙයි ඉස්සරහා ඒවට යවන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඒව ටිකත් ගොඩ දාගෙන ඉතින් වාට ඔය කියන වාසි ටික ගන්න පුළුවන්. මං කියවයි ලොකු වාසි තියෙනවා බිග් ෆෝල්ට් යන්න පුළුවන් නම් ඉතින් ට්‍රයි එකක් දෙන්න බලන්න ඉස්සෙල්ලාම. මෙන්න මේ කියන ඒවට යවල නොයි කියන ස්කිල්ස් ටිකත් හදාගන්න. ඉතින් මං වට ඉස්සරහ තව වීඩියෝ එකක් ගේන්නම් කොහොමද සීවි එකක් හදන්නේ, සීවි එක මොනවද තියෙන්න ඕන කියන කාරණේ. ඉතින් මේ වගේ වීඩියෝකින් ආයෙසරක් හම්බ වෙනකම් ඔයා චැනල් එකේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා තියන්න.